ඔන්න අද මම ඔයාලට ගෙන ආවේ ගමේ රසට පරිප්පු මැල්ලුමක් හදාගන්න විදිය. බලමු කොහොමද මං හදාගත්තේ කියලා. Joy Food Corner කේන අලුත්ම වීඩියෝස් බලන්න Joy Food Corner එක subscribe කරලා නැතිනම් විතරක් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න. පරිප්පු මැල්ලුම හදාගන්න පරිප්පු ග්‍රෑම් 200ක් පොල් ග්‍රෑම් 150ක් අමු මිරිස් රතු ලුණු හෝ ලොකු ලුණු දෙහි කිරි භාගයක උෂ තලාගත් ඉඟුරු සුදු ලුණු මේසෙන්දි එකක් වියලි මිරිස් ඒ වගේම 3-5 කුඩු වලින් තෙහෙන්දි එකක් කහ රසානුවලුණු තෙල් වලින් මේසැඳි තුනක් ඒ වගේම අබ තෙහෙඳි එකක් දැන් මේ තියෙන්නේ පරිප්පු ග්‍රෑම් 200 හොඳට සෝදලා මම උයා ගන්න භාජනෙට එකතු කරගෙන තියෙන්නේ මම දැන් වතුර එකතු කරගන්නවා පරිප්පු එක තැම්බෙන්න නමුත් ගොඩාක් තැම්බිලා වැඩි වෙන්නේ නැති වෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න මම පරිප්පු ග්‍රෑම් 200 තම්බන වතුර මිලිලීටර් 400ක් විතර තමයි එකතු කරගත්තේ වගේම මම දැන් 3-5 කුඩු තෙහෙන්දි එක්කුයි ලුණු තෙහෙන්දි භාගයකුයි එකතු කරලා පරිප්පු ටික තඹ ගන්නවා මම මේ හදන ප්‍රමාණය ටිකක් වැඩි ප්‍රමාණයක් 15 දෙනෙකුට විතර ඇති මේ ප්‍රමාණ වලින් පරිප්පු එක මේ විදියට තැම්බීගෙන එනවා මම පරිප්පු තඹ ගත්තේ මෙන්න මේ ප්‍රමාණයට එනකම් විතරයි. දැන් මම මේ පරිප්පු ටික වෙනම භාජනයකට එකතු කරලා තියා ගන්නවා. මම දැන් pan එකක් රත් වෙන්න තියලා තෙල් මේසැඳි තුනක් එකතු කරලා තෙල් ටික රත් වේගෙන එනකොට මම අබ තෙහෙඳි එකක් එකතු කර ගන්නවා. දැන් මම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරගෙන තප්පර කීපයක් තෙලේ බැද ගන්නවා. තැම්ම පොඩියට කපලා ගත්ත අමු මිරිස් රතු ලුණු ටික එකතු කර ගන්නවා. රතු ලුණු වෙනුවට ලොකු ලුණු පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් රතු ලුණු එකතු කරලා හදද්දි වඩා රසයි. තැම්ම මේ විදිහට බෙදගත්තට පස්සේ දැන් මම වියලි මිරිස් එකතු කර ගන්නවා. වියලි මිරිස් ටික පොඩියට කපලා එකතු කර ගන්න. මේ විදිහට වියලි මිරිස් ටික එකතු කරාට පස්සේ ටික වෙලාවක් තෙල් වලින් බැද ගන්න. දැන් මං ගාගත්ත පොල් ග්‍රෑම් 150 එකතු කරලා මිශ්‍ර කර ගන්නවා. දැන් අවශ්‍ය ප්‍රමාණයට කහ ටිකක් ඒ වගේම රස අණුව ලුණු ටිකකුත් එකතු කරලා මිශ්‍ර කරගන්න. දැන් මම ලුණු ටිකත් එකතු කරගෙන මේ විදිහට මිශ්‍ර කරගන්නවා. දැන් මම තඹලා තියාගත්ත පරිප්පු ටික එකතු කරලා මිශ්‍ර කරගන්නවා. මන් දැනට හදපු කෑම රෙසිපි ඔක්කොම බලන්න ඔයාලට පුළුවන් මගේ Facebook page එකට එකතු වෙන්න description box එකේ මන් link එක දාන්නම්. පරිප්පු එකතු කරලා විනාඩි කීපයක් ගියාට පස්සේ ලිප ඔෆ් කරගන්න. ඉතින් ඔයාලත් මේ විදිහට වෙනසකට ගෙදර පරිප්පු මැල්ලුම හදලා බලන්නකො ගොඩක් රසයි. ඒ වගේම බත් මුල් වලට ගොඩාක් ගැලපෙනවා. දැන් මම මේ පරිප්පු මැල්ලුම භාජනයකට එකතු කර ගන්නවා. භාජනයකට එකතු කරලා පරිප්පු මැල්ලුම ටිකක් නිමුණට පස්සේ තමයි මම දෙහි එකතු කරන්නේ. දෙහි කිරි භාගයක විෂ මම එකතු කර ගන්නවා. දැන් මම මේ විදිහට දෙහි කිරි භාගයක විෂ එකතු කරලා මිශ්‍ර කර ගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට කෑම හදලා බලලා
රසනම් කමෙන්ට් එකක් දෙන්න ඒ වගේම වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ඔයගලන්ට පුළුවන් ලයික් එකක් දාන්න ඒ වගේම joy food corner එක subscribe කරලා නැතිනම් subscribe කරන්නත් පුළුවන් ආයෙත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු ඔයාලට සුබ දවසක්